පැසිෆික් සාගරයේ ගිනිවලල්ල එහෙම නැත්නම් රින්ග් ඔෆ් ෆයර් කියන්නේ අපි හැමෝම වගේ දන්න දෙයක්. මේන් අදහස් වෙන්නේ පැසිෆික් සාගරය වටා ගිනි කඳු වලින් සෑදී ඇති වලල්ලක ආකාරයේ ව්‍යුහයක්. අපි මෙම වීඩියෝ එකේ මෙම රින්ග් ඔෆ් ෆයර් එක සෑදුන ආකාරය ගැන බලමු. මේ දැක්වෙන්නේ එම රින්ග් ඔෆ් ෆයර් එක. එය මෙහි රතු පැහැයෙන් දක්වා තියෙනවා. මෙම ගිනිවලල්ලට රටවල් විශාල ප්‍රමාණයක් අයිති වෙනවා. එන් ප්‍රධානතම රටවල් වෙන්නේ නවසීලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, ජපානය, කැනඩාව, ඇමරිකාව, මෙක්සිකෝව සහ චිලි රාජ්‍ය. මෙම ප්‍රදේශයේ විශේෂත්වය වන්නේ ලොව අන් සෑම තැනකටම වඩා මෙම ප්‍රදේශය තුළ ඉතා විශාල වශයෙන් ගිනිකඳු සහ භූමිකම්පා ඇතිවීම. මෙය තමා මෙම ප්‍රදේශයට රිං ඔෆ් ෆයර් කියලා නම් කරන්නත් හේතු වුණේ. තවදුරටත් විස්තර කරනවා නම් මෙම ප්‍රදේශය තුළ ගිනිකඳු 472ක් තියෙනවා. මෙවන් විශාල ප්‍රමාණයක් සක්‍රිය මට්ටමේ තමයි පවතින්නේ. ලෝකයේ ඇති සමස්ත ගිනිකඳු ප්‍රමාණයේ 75%ක්ම මෙයට අයිති. ඊළඟට භූමිකම්පා දිහා බැලුවොතින් ලෝකයේ සිදුවන මුළු භූමිකම්පාවලින් 90%ක් පමණ සිද්ධ වෙන්නේ මෙම ප්‍රදේශයේ. දැන් අපි රින්ග් ඔෆ් ෆයර් ගැන කතා කළා. ඊළඟට අපි බලමු මෙම ප්‍රදේශයේ මේ ආකාරයට භූමිකම්පා සහ ගිනිකඳු සිදුවන්නේ ඇයි කියලා. මෙයට හේතුව වන්නේ මහද්වීප තැටි චලිතය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ප්ලේට් ටෙක්ටොනික්ස් කියලා. පෘථිවියේ මතුපිට එහෙම නැත්නම් ක්‍රස්ට් එක ඒකාකාරව ඇති ආකාරයට අපට පෙනුණත් එය ඇත්තටම සෑදලා තියෙන විවිධ තැටි විශාල ප්‍රමාණයක් එකතු වීමෙන්. මේවට තමයි අපි මහද්වීප තැටි කියලා කියන්නේ. මේවා පෘථිවිය මතුපිට විවිධ දිශාවලට ගමන් කරනවා. මෙසේ ගමන් කිරීමේදී ඒවා එකිනෙක හා ඝට්ටණය වීමකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ඉන්දියාව සහ ලංකාව අඩංගු තැටිය ආසියානු තැටියේ ගැටීමෙන් තමයි හිමාල කඳු පන්තිය බිහි වෙලා තියෙන්නේ. නමුත් මෙම චලිතයන් සිදුවෙන්නේ ඉතාමත් සෙමින්. උදාහරණයක් වශයෙන් අවුරුද්දකට සෙන්ටිමීටර් කිහිපයක් පමණ. ඒක නිසා එදිනෙදා ජීවිතයේදී අපට මේ චලිතය දැනෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මේ තැටි හිර වෙලා ඒවා මත විශාල ආතතියක් හටගන්නවා. මේ ආකාරයට ආතතිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක ටික ටික වැඩි වෙලා එක් අවස්ථාවකදී මේ තැටි දෙක එක්වරම එකිනෙක මත ලිස්සා යනවා. ඒකට තමයි අපි භූමිකම්පාවක් කියලා කියන්නේ. අපි ඊළඟට බලමු මේ රින්ග් ඔෆ් ෆයර් එක ඇතිවීම ගැන ඉදිරිපත් කරලා තියෙන නවතම මතය. ඒක තමයි මේ අවස්ථාවේ මුහුද යට තියෙන සීලන්ඩියා කියන මහද්වීපය. මෙම මහද්වීපික කොටසේ එක් ප්‍රදේශයක් පමණක් මුහුදු මට්ටමින් ඉහළට වෙලා තියෙනවා. ඒක තමයි අපි නවසීලන්තය කියලා දැන් හඳුන්වන්නේ. නමුත් මේ දක්වා ඇති අනෙකුත් සියලුම ප්‍රදේශයන් මෙම අවස්ථාවේ තියෙන්නේ මුහුද යට. මේ ආකාරයට මුහුදට තියෙන සම්පූර්ණ ප්‍රදේශ ප්‍රමාණය ඉන්දියාවේ භූමි ප්‍රමාණයට පමණ සමාන වෙනවා. මෙම මහද්වීපික කොටස ගැන විශේෂතම ලක්ෂණය වශයෙන් විද්‍යාඥයන් විසින් සොයාගත්තේ ඒ සෑදිලා තියෙන ඝනත්වය අඩු මහද්වීපික පෘෂ්ඨයකින් එහෙම නැත්නම් කන්ටිනෙන්ටල් ක්‍රස්ට් එකකින් වීම. ඒ කියන්නේ මේක අතීතයේදී මහද්වීපයක් ලෙස මුහුදු මට්ටමින් ඉහළ තමයි පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමින් ඉහළ තියෙන මහද්වීපික පෘෂ්ඨයක් මුහුද යට තියෙන පෘෂ්ඨයකින් හඳුනා ගැනීමට ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මුහුද යට තියෙන සාගර පෘෂ්ඨයක එහෙම නැත්නම් ඕෂනික් ක්‍රස්ට් එකක මැග්නීසියම් සහ යකඩ වැඩිපුර අඩංගු වීම. විද්‍යාඥයන් විසින් සොයාගත්ත අනිත් විශේෂතම දේ තමයි රින්ග් ඔෆ් ෆයර් බිහිවන කාලයේදී මෙම ප්‍රදේශය ඉතා විශාල විපර්යාසයන් රැසකට භාජනය වීම. මෙම අවස්ථාවට අපි කලින් සඳහන් කළ ආකාරයට මහද්වීප ඝට්ටනයක් එහෙම නැත්නම් සබ්ඩක්ෂන් එකක් කියලා කියනවා. මෙහිදී සීලන්ඩියා මහද්වීපයේ එක් කොටසක් කිලෝමීටර් 3ක් පමණ ඉහළට එසවි තියෙනවා. අනෙක් කොටස ඒ ආකාරයටම පහළට ගිහින් තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම සිදුවීමට සමගාමීවම පැසිෆික් සාගරයේ වටා තියෙන අනෙකුත් පාෂාණ ස්තරයන් අපි වරගෙන ස්ට්‍රාටා කියලා බිඳවැටීමකටත් ලක්වීම. මේ ආකාරයට පාෂාණ ස්තරයන් බිඳවැටීම නිසා බටහිර පැසිෆික් සාගරයේ දිය යට ගිනිකඳු එහෙම නැත්නම් අන්ඩර් වෝටර් වෝල්කනෝස් විශාල ප්‍රමාණයක් ඇති වුණා. මේ ආකාරයට තමයි පැසිෆික් ගිනිවලල්ල එහෙම නැත්නම් පැසිෆික් රින්ග් ඔෆ් ෆයර් බිහි වුණේ. පෘථිවිය ගැන මේ වගේ නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.